සම්මා සම්බුදු සරණයි. අධාර්මිකව ගෙවන සියක් වසරක ජීවිතයට වඩා ධාර්මිකව ගෙවන එක් දිනක ජීවිතය ශ්‍රේෂ්ඨය. එම සිතවිල්ලත් ඔබේ සිතට සමීප කරමින් අදත් මේ ඇරඹෙන්නේ සුසන්දේශ පුවත් සඟරාව. ශ්‍රී ලංකාවද ලෝපුරා ප්‍රචලිතවැත්තේ බුදු දහම නිසා බව බුද්ධශාසන අමාත්‍යවරයා පවසයි. චීන ශ්‍රී ලංකා බුදු දහමේ මිතුදම් තවත් ශක්තිමත් වේ. මහනුවර ඇසළ පෙරහැරටත් කතරගම ඇසළ මංගල්‍යයටත් මහ ජන ගඟක්. ඒඩ්ස් වලට එන්නතක් සොයාගත් ශ්‍රී ලාංකික තරුණයාට රජිනගෙන් සම්මාන. ඉන්දියානුවෝ දහස් ගණනින් බුදු දහම වැළඳ ගනිති. ශ්‍රී ලංකාව අද ලොව ප්‍රචලිතව ඇත්තේ අන් කිසිවක් නිසා නොව තේරවාදී බුදුදහම නිසා බව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රචලිතව ඇත්තේ පෙර පරිදි තේ පොල් රබර් නිසා නොව තේරවාදී බුදුදහම හා එය ආරක්ෂා කරමින් ලොවට බෙදාහරණ මධ්‍යස්ථානය නිසා බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද ලංකාව මුළු ලෝකෙම ගෞරවාදරයට ජනප්‍රියත්වයට පාත්‍ර වෙලා තියෙන්නේ බුදුදහම ආරක්ෂා කරපු රට විදියට. ඒ වගේම ලෝකෙ අද බලාපොරොත්තු වෙනවා අපේ රටෙන් බුදුන් වහන්සේගේ නිර්මල දහම ලෝකය පුරා විහිදවලා මුළු ලෝකයේම ජනතාවට සත්වයන්ට ජීවත් වෙන්නට පුළුවන් සුබදායක ස්ථානයක් බවට පරිවර්තනය කරයි. නමුත් අද ලෝකේ විශේෂ උනන්දුවක් දක්වනවා තේරවාදී ආගම අනුගමනය නොකරපු රටවල්, නොකරපු හාමුදුරුවෝ, නොකරපු ජනතාව අද වැඩි වශයෙන් හොය හොයා එනවා තේරවාදී දහම ඉගෙන ගන්න. අද මුළු ලෝකෙම පිළිගන්නවා මේ දහම ලෝකෙට තියෙන්නේ ශ්‍රී ලංකාව නිසා කියලා. එදා ත්‍රිපිටකය අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ නොකරනම් අද දහමක් නැහැ, අද හාමුදුරුවරු නැහැ, අද බෞද්ධයෝ නැහැ, අපි කවුරුවත් බුදුහාමුදුරුව කියලා කෙනෙක් ගැන අහලත් නැහැ. අද ඒ ගෞරවය එදා අපේ සංඝ පරපුර ආරක්ෂා කරපු ගෞරවයේ උරුමයත් එක්ක වසර 2300ක් ගිහිල්ලා අපිට ඒකේ වටිනාකම, ඒකේ පිළිගැනීම, ගෞරවය රටට ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ලෝකේම බුද්ධ ධර්මය, බුද්ධ ශාසනය ආරක්ෂා කරපු මූලස්ථානය ලෙසත් අනාගතයේ මුළු ලෝකෙටම දහම බෙදා දෙන මූලස්ථානය ලෙසත් ශ්‍රී ලංකාව පළවෙනි වතාවට පිළිගැනීමට ලක් වුණා. ඒක නිසා අද බොහෝ රටවල් වලින් චීනයෙන්, ජපානයෙන්, තායිලන්තයෙන්, ඒ වගේම අනෙකුත් මහායාන ධර්මයේ තියෙන රටවල් වල උදවිය බොහෝ සෙයින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා මේ තේරවාදී දහම අධ්‍යයනය කරන්න, ඒව පිළිබඳව පරිචයක් ලබා ගන්න. මහරගම පමණුව දේවාලපාරේ ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ නව සංඝාවාසයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සංඝාවාසයේ විවෘත කිරීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ. චීන ශ්‍රී ලංකා මිතුදම තවත් ශක්තිමත් වේ. ශ්‍රී සම්බෝධි මහා විහාරයත්, චීනයේ බීජිං නුවර ලිංගුවාන් විහාරයත් මිතුදමේ ගිවිසුමකට එළඹේ. ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතින බුදුදහමේ මිතුදම තවත් ශක්තිමත් කරමින් චීනයේ චන්සන් නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිසක් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කරති. චීනයේ බින්ජින් නුවර ලිංගුවාන් විහාරස්ථානයේ විහාරාධිපති චන්සන් නාහිමිපාණන් ඇතුළු විශේෂ දූත පිරිස ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් පිළිගෙන විශේෂ ආගමික වතාවත්වල නිරත වූහ. ශ්‍රී ලංකාවත් චීනයත් අතර මෙන්ම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයත් ලිංගුවාන් විහාරස්ථානයත් අතර පවතින මිතුදම තවත් ශක්තිමත් කිරීමට දෙරටේ විහාරස්ථාන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමටද මෙම විශේෂ හමුවේදී තීරණය කෙරිණ. ඒ තුලින් ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතින බෞද්ධාගමික සම්බන්ධතා තවත් ඔප්නංවා ගැනීමේ තීරණවලටද එළඹින.
පූජ්‍ය පාද දරණාගම කුසලතම්ම නාහිමිපාණන් හා ලිංගුවන් විහාරාධිපති චන්සන් නාහිමියන් අතර සමරුතිලින හුවමාරුවක්ද සිදු කෙරින. පැමිණ සිටි බෞද්ධ දූත පිරිස ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සුවඳ සඳුන් මාලිකාවේ වන්දනාමාන සඳහා දැක්වූහ. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැරේ හතරවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භයි. උදිතද සැපරි දිකු දැලති හස්ති රාජවරු පෙරට වලියතුන් පිරිවරා නික විකුම්පාන සහසක් නැටුම් කරුවන්ගේ රංග ස්වභාවයෙන් මග දෙපස විසිතුරු කර සියක් පන්දම් කරුවන්ගේ එලි චමත්කාරයේ එලි රටායට ගජක වන්නම වැයෙන පසඟ තුරු කුස මැද පෙරහර කරඬුව වඩින බින්සාර ඇසල මහ පෙරහරේ විස්මිතා සිරිය පෙළහර පාන විභූතිමත් කන්ද උඩ රට සෙන්කඩ ගල මේ සිරිතලතා පෙරහර සමයයි. ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ සිවවන රන්දෝලි පෙරහැර සුබ මොහොතින් වීදි සංචාරය කිරීම ආරම්භින. පස්වරු 6 පසුවි මිනිත්තු 48 දෙන සුබ මොහොතින් පිටත් වූ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිකා පරිශ්‍රය වෙත ගෙවදීමට නියමිතය. ඊයේ රාත්‍රියේ තුන්වන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ අතර එහිදී පෙරහැර කරඬුව වැඩම කරන ලද්දේ සිංහරාජා ඇතු විසිනි. ඊයේ දිනේදීද විචිත්‍රවත් නර්තනාංග රැසකින් පෙරහැර අලංකාරවත් කර තිබින. පැවති වියලි කාලගුණයෙන් නිමා කරමින් මේ දිනවල කඩින් කඩ මහනුවරට අධික වැසියද හැලෙන නමුත් වැසි නොතකා සැදැහැවතුන් පෙරහැර නැරඹීම සඳහා වීදි දෙපස රැස්ව සිටියහ. කතරගම මහාදේවාලයේ පෙරහැර ඇතුළුව පෙරහැර මංගල්‍ය කිහිපයක් දිවයිනේ තිබුණත් ශ්‍රී දළදා මාලිකාව සඳහා වැඩි වශයෙන් අලි ඇතුන් සහභාගි කරවීමට කටයුතු කළ බව ශ්‍රී දළදා මාලිකාවේ අලි ඇතුන් භාර නිලධාරී ප්‍රදීප් මියනපලාව මහතා ප්‍රකාශ කරයි. උදිතද සැපරි දිකු දැලති හස්ති රාජවරු පෙරට අලි ඇතුන් පිරිවරා නික විකුම්පාන සහසක් නැටුම් කරුවන්ගේ රංග ස්වභාවයෙන් මග දෙපස විසිතුරු කර සියක් පන්දම් කරුවන්ගේ එලි චමත්කාරයේ එලි රටායට විභූතිමත් කන්ද උඩ රට සෙන්කඩ ගල මේ සිරිතලතා පෙරහර සමයයි. කතරගම ඇසල මංගල්‍යයට දෙස් විදෙස් නරඹන්නන් දහස් ගණනින් එක් වෙති. මෙවර කතරගම ඇසල පෙරහැර මංගල්‍යය සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් පාදයාත්‍රාවෙන් මෙන්ම නන් අයුරින් කතරගම පුදබිමට පැමිණිමින් සිටිති. කඳ දෙවුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනකායෙන් කතරගම පුදබිම පිරී ඉතිරී ඇති බව අප වාර්තාකරුවෝ පවසති. කතරගම ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර හෙට රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත අතර ඒ සඳහා දෙස් විදෙස් ජනකායක් පැමිණිමින් තිබෙන අයුරු දක්නට ලැබේ. මෙම සියලු ජනතාව සඳහා අවශ්‍ය සෞඛ්‍ය, සනීපාරක්ෂාව, ආහාර, ජලය වැනි සියලු සේවාවන් සැපීමට පෙරහැර කමිටුවේ සංවිධායක මණ්ඩලය ඇතුළු පිරිස සැදී පැහැදී සේවා සපයමින් සිටින අයුරු දක්නට ලැබේ. ඊයේ රාත්‍රියේදී 13වන පෙරහැර මංගල්‍යය විචිත්‍රවත් නර්තනාංග රැසකින් හා අලි ඇතුන් පිරිවර වීදි සංචාරය කළේය. බොරුවට තිත තබා සත්‍යවාදීව ජීවිතයට මුහුණ දෙන්න මේ ඔබේ දැන ගැනීම පිණිසයි. ඔබේ දැන ගැනීම පිණිසයි. නොපෙනෙන බලවේගවලට අහු වෙන්න එපා. ජීවිතේ ජයගන්න පුළුවන් එකම බලවේගයේ සීමා තහංචි නැති මානුෂිකත්වයේ මහා දර්ශනීය බුදුදහම කියලා ඔබේ දැනගැනීමට අපි විකාශය කළාට පස්සේ නොහඳුනන ඇමතුම් ගණනාවක් ආවා. හැම ඇමතුමකින්ම කිව්වේ මේව ගැන තව තවත් ජනතාව දැනුවත් කරන්න කියලායි. බොරුකාරයෝ, රැවටිලිකාරයෝ මිනිසුන්ගේ අසරණකම විකුණන් කරන මේ මහා දැවැන්ත ප්‍රෝඩාව නවත්වන්න අපිත් කොන්දේශි විරහිතව මානුෂික මෙහෙවරක යෙදෙන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. බෞද්ධ හා මාධ්‍ය ජාලය පටන් අරගෙන ගෙවී ගිය අවුරුදු 10 පුරාම අපි වෙහෙසෙන්නේ කැප වෙලා ඉන්නේ සත්‍යවාදී වූ විද්‍යාත්මක වූ බෞද්ධ දර්ශනය තුළින් ජන මනස පෝෂණය කරන්නයි.
අන්නේ මානුෂීය මෙහෙවරේදී සත්‍ය විකෘති කරන අසත්‍යයෙන් ජනමනස පුරවන්නට උත්සාහ කරන පාපතර ක්‍රියාවන් ගැන අපි තරාතිරම නොබලාම හෙළි කරනවා. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරනවායයි කියන ජනතාව මුලා කරන්නන්ගේ දැන්වීම් වලින්වත් ඒ අයගේ වැඩසටහන් පෙන්වලා ජනතාව මුලා කරලා ජනමනස කෙලසන දේවල් වලින්වත් යැපෙන මාධ්‍ය ආයතනයක් නොවන නිසායි. අපි බුදුමගේ හරිමගේම යන නිසා අපේ ඉලක්කය උත්සාහයේ ජනතාව බුදුමග ඔස්සේ හරිමගට ගන්න එකයි. ඒ නිසයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බොරුකාරයින්ට රැවටෙන්න අහුවෙන්න එපා කියලා. යක්කුන්ගෙන් වැඩගන්න පුළුවන් නම් යක්කු ඉන්නවා නම් අනේ අපේ රටේ සංවර්ධන වැඩ ටිකට කෝටි ගණන් වේදම් කරන්න ඕනේ නැහැ. ඔය යක්කුන්ගෙන් වැඩගන්න උන්දලා ටිකට කියලා ඉන්න යක්කු ටිකෙන් රටේ වැඩ ටික කරගන්න පුළුවන්නේ ඒ නොපෙනෙන යක්කු කොහොම වෙතත් පෙනෙන අපිව අන්දන නොපෙනෙන මල යක්කු ටික නිසා නම් මෙහෙ ඉන්න ගරානා යක්කු ටික නම් පෝසත්තු වෙනවා. මල මිනිස්සු ගෙන්නලා දෙනවා, කතා කරවනවා, උන දේ කියවනවා, වෙන්න තියෙන දේ කියනවා කියන උන්නැහැලට අසත්‍ය වපුරලා මිනිස්සුන්ව අමාරුවේ දාන එකෙන් වෙන දේ ගැන ඔය බඳන් ඉන්නවා බඳන් ඉන්නවා කියන යක්කුන්වත් දන්නේ නැතිව ඇති. හොල්මන් කියන ජාතියක් මොනලෝකවත් ඉන්න පුළුවන්. තමන්ගේ මනස හොල්මනක් නම් මනස ව්‍යාකූල නම් තමන් තමන්ටම බය නම් තමන්ගේ හෘද සාක්ෂිය තමන්ව බය කරනවා නම් ඒ බය කරන්න හේතුව අන් අයට හිරියර කරදර කරලා බොරු කරලා වංචා කරලා අනුන්ගේ දේ කඩා වඩාගෙන අනුන්ගේ ජීවිත නැති කරලා තියෙනවා නම් නැති කරගන්න හදනවා නම් අන්න මනස හෙල්ලෙනවා. එතකොට හොල්මන එළියට එනවා. හිතට වද දෙනවා, ඇඟට දුක් දෙනවා, මනස විකල් වෙනවා. එතකොට ඉතින් වටේ ඉන්න උදවිය කියනවා ඔන්න හොල්මන ගහලා කියලා. අපි ඉතින් අර දෙවොලේ මේ දෙවොලේ කපුවා ළඟ වැද වැටෙනවා. යාග හෝම බලිතොවිල් කරලා ඉවරයක් නැහැ. මේවට ඉවාලන පාපතර ප්‍රෝඩාකාරයෝ අර මලගිය ඇත්තා මේ මලගිය පෙරේතයා දමනය කරලා බේරලා දෙනවා කියලා දානවා පත්තරේ, රේඩියෝ එකේ, ටීවී එකේ ඇඩ් එක. අනේ ඉතින් දුවනවා මනස හෙල්ලිච්ච හාදයක් අරගෙන. දහස් ගණන් ලක්ෂ ගණන් සල්ලි ඉවරයි. හිටිය යකෙකුත් නැහැ, දාලගිය මල පෙරේතයෙකුත් නැහැ. හෙල්ලුන මනස ටිකක් නවතිනවා. කරපු පාප මතක් වෙනකොට ආයෙත් හෙල්ලෙනවා. හොල්මන දොට්ට පනිනවා. අනේ ඉතින් අර මුදල් ගරානා යක්කු ටික ආයෙත් බොරුව කරනවා. යකා අල්ලනවා කියනවා. බෝතලයට දාලා වැහුවා කියනවා. එලෙව්වා කියනවා. මුහුදට දැම්මා කියනවා. අනේ ඉතින් මේවටත් අපේ මිනිස්සු අහුවෙනවානේ. මේ යක්කු නිසා අපේ තරුණ දුවලගේ තරුණකමත් කපු යක්කුන්ට බිලිවෙච්ච හැටිත් අහන්න ලැබෙනවා නේද? යකා එලවන්න ගෙටගත් එකා ඉන්න යකාට වැඩිය රීරියකෙක් කියලා දැනගන්නකොට වෙන්න ඕනේ නස්පැත්තිය වෙලා ඉවරයි. පෙනෙන නොපෙනෙන හැම යකාටම ඉන්නේ මනුසතා විතරයි. හැම දෙයටම මුල මනස. මනස හෙල්ලුනොත් සියල්ල සුන්. අන්න ඒ නිසයි අපි පුන පුනා කියන්නේ හෙල්ලෙන මනසට තියෙන එකම බෙහෙත බුදුදහම කියන එක. මනස සුව කරගන්න කොහෙවත් යන්න එපා. කාළඟටවත් එපා. එන්න අප තිලෝගුර බුදුපියාණන් වහන්සේ ළඟට. මනසට දෙන්න පුළුවන් හොඳම නියම බෙහෙත තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ මානුෂීය දර්ශනයේ තියෙනවා. පාපතර බොරුකාරයන්ට රැවටෙන්න අහුවෙන්න එපා. සත්‍ය පෙනිපෙනී තියෙනවා. යා යුතු මඟ පැහැදිලිවම තියෙනවා. යකා ඉන්නේ, පෙරේතයා ඉන්නේ, කුම්භහණ්ඩයා ඉන්නේ, දෙවිවරු වැඩ ඉන්නේ කොහෙවත් නෙමෙයි. අපේ හිත මනස ඇඟ ඇතුලේ. අපි කරන ක්‍රියාවෙන් තමයි අප මනුෂ්‍යයෙක්ද යක්ෂයෙක්ද දෙවියෙක්ද කියලා තීරණය වෙන්නේ. මග හොඳට තිබේ නම් යන්ට දෑසත් පෙනේ නම් මන් මුලා වී කිමද බැදිවල යන්නේ. ඔබේ දැනගැනීම පිණිසයි. සුව කළ නොහැකි බවට නම් කළ ඒඩ්ස් රෝගයට එන්නතක් සොයාගත් ශ්‍රී ලාංකික තරුණයාට මහරැජිනගෙන් සම්මාන. දැනට සුව කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති HIV ආසාදිතයන් සඳහා ඖෂධයක් සොයාගෙන තිබෙන බවට වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ රකිත මාලවෙන මහතාට බ්‍රිතාන්‍ය මහරජිනගේ විශේෂ ගෞරව සම්මානයක් හිමිව තිබේ. රකිත මාලවෙන මහතා තමන්ට හිමි සම්මානය පසුගියදා බ්‍රිතාන්‍යයේ බකින්හැම් මාලිගාවේදී දෙවන එලිසබෙත් මහරජින අතින් ලබා ගන්නා ලදී. රකිත මාලවෙන කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර වෛද්‍ය පරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන බවද වාර්තාවේ.
ලොවම විශ්මිත කළ මෙම HIV සඳහා නව එන්නත රකිතමාල වෙන සොයාගනු ලැබුවේ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළදීය. මීට අමතරව මෙම සම්මාන උළෙලේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකාවෙහිම තරුණයෙක් වන සෙනෙල් වන්නි ආරච්චිද මහරජින අතින් සම්මාන ලැබීම විශේෂත්වයකි. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. හෙට උදාවන නිකිණි පෝය සහ දේශය වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් සේවාවේ සියලු නිලධාරීන් සිහි කරමින් අරලියමල් දසලක්ෂයක් පූජා කිරීමේ මහා පින්කමක් ඓතිහාසික උණගලා විහෙර පුණ්‍ය භූමියේදී ඊයේ රාත්‍රී සිදු කෙරින. උණගලා විහෙර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද ගිරිතලේ ඥානිස්සර නාහිම්පාණන් වහන්සේගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම පින්කම සිදු කෙරිණි. උණගලා විහෙර ගම්මානයේ බාල තරුණ මහලු සැමදෙනාම එකාවන්ව මෙම මාහැකි පින්කම සංවිධානය කිරීමට අපකැප වී ක්‍රියා කළ අතර යුද හමුදාවේ සහායද මෙම පින්කම සඳහා හිමි විය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍රවල යම් වෙනසක් පවතී නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. ඒ පිළිබඳව අයදුම් කරුවන්ට ප්‍රශ්න ගැටලු පවතින්නේ නම් 19.11 දුරකථන අංකයෙන් හෝ 01.12.784.208 යන දුරකථන අංකවලට දැනුම් දීමෙන් මේ පිළිබඳව දැන්විය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උසස් පෙළ විභාගයේ මේ මස 8 වන දින සිට සැප්තැම්බර් මස 2 වෙනිදා දක්වා පැවැත්වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට යළිත් අධික වර්ෂාවක් ලැබමින් පවතින බව වාර්තා වේ. අධික වර්ෂාව හේතුවෙන් හැටන් වැලියෝයේ ප්‍රදේශයේ පහත් බිම් රසක් ජලයෙන් යට වී ඇති අතර කඳුමුදුනේ සිට පහළට ගලා බසින කුඩා ඇලවේලිවල අධික වර්ෂාවත් සමග ජල මට්ටමද වැඩි වී තිබේ. අධික වර්ෂාවත් සමග වරින් වර හමා යන දැඩි සුළං හේතුවෙන් විදුලි බලයේද වරින් වර විසන්ධි වීම නිසා විදුලි පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ. අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම ඝන මීදුම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙන බව අප වාර්තාකරු පවසයි. ගාල්ල හපුගල බටුවන්තුඩාව මන්සන්දියේ කොටසක් අද උදෑසන හදිසියෙම ගිලා බැසීමෙන් විශාල වලක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයකම ඉදිතැලීම්ද දක්නට ලැබින. ප්‍රදේශවාසීන් කියා සිටියේ ගිලා බැසීමත් සමග විශාල ජලකඳක්ද පිට වූ බවයි. ඔවුන් පවසන්නේ මාර්ගයට යටින් දිවෙන ජලනලයක් පුපුරා යාම හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුවන්නට ඇති බවයි. චීන ජාතික විදේශීය කාන්තාවක් නුවර එළිය නගරයේ අයාලේ සැරිසරන සුනකයන්ට රසමසු ආහාරවලින් සංග්‍රහ කොට ඔවුන්ට läග සිටීමට ගෝනිමලු ලබා දීමේ කටයුත්තක නිරතව සිටිනු පසුගිය දා දැක ගන්නට ලැබිනි. එම විදේශීය කාන්තාව විසින් විවිධ රසමසු ආහාර ද්‍රව්‍ය ගෙනවිත් නගරයේ සිටින සුනකයන්ට ලබා දීම සිදු කරනු ලැබුවේ හරි අපූරු ආකාරයටය. සුනකයන්ගේ මුවගට ආහාර වර්ග ලංකොට එම සුනකයා ප්‍රිය කරන ආහාර පමණක් ලබා දීම ඇය විසින් මෙහිදී සිදු කරන ලදී. මෙසේ සුනකයන්ට ආහාර ලබා දීමෙන් අනතුරුව සුනකයන්ගේ හිස අතගාමින් එම සතුන් සුරතල් කරන ලද්දේ තම නිවසේ ඇති දැඩි කරනු ලබන සුනකයන් රැකබලා ගන්නා පරිද්දෙනි. ලොව වටා සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුලින්. ඉන්දියානුවෝ දහස් ගණනින් බුදු දහමට නැඹුරු වෙති. ලොව නිදහස් හා සත්‍යවාදීම ආගම ලෙස බුදු දහම පිළිගන්නා බව බුදු දහම් වැළඳගත් පිරිස් පවසති. ඇතැම් ආගම්වල මනුෂ්‍යයාට සමානව නොසලකන බවත් මනුෂ්‍යයා සිරකොට තබන බවත් පවසන ඔවුන් බුදු දහම් වැළඳගත් ඉන්දියානුවන් වැඩිදුරටත් පවසන්නේ මිනිසාට සීමාවෙන් ඔබ්බට ගොස් සිතන්නට හා ක්‍රියා කරන්නටත් ඒ අනුව නිසි අයුරින් ජීවිතය ජයගන්නටත් බුදු දහමින් අවස්ථාව සලසා ඇති බවයි. අල්ජසීරා රූපවාහිනිය මේ පිළිබඳ කර වාර්තා වැඩසටහනකින් මෙම කරුණු අනාවරණය විය. උතුරු කොරියාවට එක්සත් ජාතීන්ගෙන් දැඩි සම්බාධක. උතුරු කොරියාවේ මිසයිල් අත්හදා පැලීම්වලට එරෙහිව තවත් සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එකගත්වයකට පැමිණ තිබේ.
ඒ අනුව උතුරු කොරියාවෙන් සිදු කෙරෙන අපනයන තහනම් කිරීම සහ එරට තුළ ආයෝජන කටයුතු සීමා කිරීම සඳහා එකත් ඡන්දයෙන් යෝජනාවක් සම්මත වී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකි හැලේ පවසා සිටියේ උතුරු කොරියාවට පණවනු ලැබූ නවතම සම්බාධක ලෝකයේ ඕනෑම රටකට එරෙහිව මෑත ඉතිහාසයේ පණවන ප්‍රබලතම ක්‍රියාමාර්ගය බවයි. උතුරු කොරියාව විසින් පසුගිය ජූලි මාසයේදී අන්තර් මහද්දීපක බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලූ අතර ඔවුන් පවසා සිටියේ මේ වන විට තමන් ඇමරිකාව වෙතද පහර දීමට තරම් යුද ශක්තියකින් පසුවන බවකි. මෙම මිසයිල අත්හදා බැලීම දකුණු කොරියාව, ජපානය හා ඇමරිකාව විසින් තරයේ හෙලා දැක සිටි අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත උතුරු කොරියාවට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමටද ඔවුහු කටයුතු කළහ. චීනය වෙත සිදුකරන ගල් අඟුරු ලෝපස් සහ තවත් අම්මිශ්‍ර අමුද්‍රව්‍ය අපනයන උතුරු කොරියාව වෙත මුදල් කලා ඒමේ මාර්ග කිහිපයකින් ප්‍රධාන මාර්ගයකි. අවුරුදු 10කට පසුව යුරෝපයම රත් වෙයි. දශකයකට අධික කාලයකට පසුව යුරෝපයෙන් කොටසක් අතිශය ප්‍රබල උණුසුම් කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි. මේ තත්ත්වයත් සමග යුරෝපයේ ඇතැම් රාජ්‍යයන්හි සෙල්සියස් අංශක 44 ඉක්මවන උණුසුමක් වාර්තා වන අතර ඔවුන් ප්‍රජාවගේ සෞඛ්‍ය පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ. විශේෂයෙන්ම ඉතාලියේ මේ දිනවල පවතින ඇඟදවන උණුසුම් කාලය සමග ලැව්ගිනි පැතිරීම්ද වාර්තා වී තිබේ. එමෙන්ම නගර හා ගම්මාන රැසක උපරිම උණුසුම් තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම්ද දැනටමත් සිදු කර ඇත. මෙම උණුසුම් වටපිටාව තවත් ප්‍රදේශවල නියන් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවද කාලගුණ අංශ පවසයි. මෙම උණුසුම් තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත්ව සිටින්නේ ඉතාලිය ඇතුළු පෝලන්තය වැනි බෝල්කන් රාජ්‍යයන්ය. එත් සමගින් සුසන් දේශ පුවත් සඟරාව මින් නිමාවට පත්වනවා. නැවතත් හෙට දිනේ හමුවනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.